අරේතුම වහන්ස වහන්සේ දේශනා කළ පරිදි මේ උදේසික චෛත්‍ය ගැන වහන්සේ දේශනා කළා. අපි ශ්‍රීපාදයේ වැඳලා තියෙනවා, ඉසිම්බස්ස කළ ශ්‍රීපතුලක් තියෙනවා, වැඳලා තියෙනවා. ඒ වගේම මට දැනගන්න ලැබෙන වහන්සේගෙන් දැනගන්න ලැබෙනවා මේ රුවන්වැලි සෑයේ මළුවේ මේ ශ්‍රීපතුල කීපයක් තියෙනවා. ඔව්. ඒවා ඉතින් නොදැනුවත්ව අපි අතින් නොදැනුවත්ව පෑගෙනවා. ඒකෙන් අපිට නොදැනුවත් පුද්ගලයෙක් විසින් HEP බෙල් කියන මහත්තයා තමයි මේ රුවන්වැලි මහතාගේ පස්සේ හොයාගත්තාම සලපතුල මළුවේ තිබුණු දේවල්. ඊට පස්සේ මේ HEP බෙල් මහත්තයා ගිය හැම විහාරස්ථානයකම පන්සලකම අනුරාධපුර පැත්තේ රිටිගල පැත්තේ සිරිපතුල් තිබුණා. ඒවා හොයාගත්තාම ඒවා අරගෙන ඇවිල්ලා සිරිපතුල සලපතුල මළුවට ඒවා හයි කළා. ඒවා දැම්මා. ඉතින් දැන් මොකද වෙන්නේ? මිනිස්සු එයා පාග පාග යනවා. ඒක ඒ වගේම පාප කර්ම සිද්ධ වෙනවා කියලා වහන්. යම් කිසි අවඩක් අකුසලයක් පාප කර්මයක් වෙනවා බුදුහාමුදුරන්ගේ සිරිපතුල පෑගුවා. දැන් නමුත් මිනිස්සු මේ ආමුදුරු නමක් කියලා ඔය මොකක් හරි අධිෂ්ඨානයක් ඇති කරගන්න නම් ඒ අධිෂ්ඨානය පූර්ණ කරගන්න අර බුදුහා රුවන්වැලි මහතායන් තියෙන සිරිපතුල උඩ ඉඳලා රුවන්වැලි මහතායට බලලා අධිෂ්ඨාන කරගන්න. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කර. කොයිතරම් පව්කන්ද කරන්නේ, කොයිතරම් අකුසල්ද කරන්නේ බුදුහාමුදුරුවන්ගේ මේ සිරිපතුල පාගලා තමන්ගේ ලෞකික අධිෂ්ඨානයේ ලෞකික ප්‍රාර්ථනාව ලෞකිකයි. ලෝක තුල ඉල්ලන්නේ උපාදානය කරගන්න පංචස්කන්ධය. ඒවට තමයි උගන්නලා තියෙන්නේ. ඔය ආමුද්‍ර උගන්නලා තියෙන්නේ. ඔබ වහන්සේ දීර්ඝායුෂ වේවා. අවසරයි ආරහතුන් වහන්සේ. මට දැනගන්න ඕනේ ඔබ වහන්සේගේ දේශනාවක තිබුණා අවිද්‍යා මූල මූලේ උපන් අවිද්‍යා මූලෙන් උපන් විඥානය සහ කුසල මූලේ උපන් විඥානය කියන එක. කුසල මූලෙන් උපදින ප්‍රඥාව. ප්‍රඥාව. ඒක එතන අවිද්‍යා මූලෙන් විඥාන. විඥානය. තව එකක් තියෙනවා සයින්හන්ස, දැන් මම ධර්ම දේශනා ඇහුවා, ඒකෙදී මේ උන්වහන්සේ දේශනා කරා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ දේහය මෛත්‍රී බෝසතාණන් වහන්සේ දක්වා බෝසතාණන් වහන්සේ විසින් නැවත ආදාහනය කරනවා. ඒ ආදාහනය කරන්නේ දේහේ තියෙන මොනවද? ආපෝ තේජෝ වායෝ පටිගතන විඥානයක් තියෙනවද? ඔතන මනුමය කායක් තියෙනවද? නෑ. ඉතින් ආය ආදාහනය කළත් මොකද්ද කරන්න තියෙන්නේ? ඕවා මේ අභව්‍ය අද්භූත මිනිසුන්ගේ මෝඩ ගුඩ භක්තිය මතු කරලා ඒ මිනිසුන්ගෙන් සල්ලි හොයාගන්න කරන එක. ලොකු විස්තරයක් කරා. ඔව්, ලොකු විස්තරයක් ඕවා තමයි කරන්නේ. ඕවා තමයි මේ මිනිසුන්ව මුලා කරන අර ධර්මයට නොගැලපෙන දේවල්ම තමයි ඕවාගේ ගොතලා හදලා අනාගත වංශ දේශනාව බුද්ධ වංශ දේශනාවේ තියෙන ඕවමයි. ඕවමයි, ඕවම කියන අනාගත වංශ දේශනාව බුද්ධ වංශ දේශනාව පාඩම් කරගෙන කියන හාමුදුරුවරු අද ලංකාවේ ඉන්නවා. හැබැයි ඒවැ නිවන නෑ. ඒවැ තියෙන්නේ නිවන වහන අභව්‍ය අද්භූත කතා. හැබැයි මිනිසුන්ට අර මෝඩ උපාසකම්මලට මෝඩ ගුඩ භක්තිය මතු කරනවා. යම් භක්තියක් ශ්‍රද්ධා මෙහෙම නෙමෙයි, භක්තියක් මතු කරනවා. ඒව නිවන වහනවා. තව එක ප්‍රශ්නයක් තියෙනවා හරිහතුන් වහන්ස. මේ බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධත්වයට පත් වෙනකොට පෙර බුදුවරුන්ගේ ධර්මය ඇසුවා නම් ඒවා නිමිත්තක්සේ පහළ නොවේද? පෙර බුදුවරුන්ගේ ධර්මය අහලා තියෙනවා නම් ඒක උන්වහන්සේට නිමිත්තක් වශයෙන් පහළ බෝධි මූලයේදී එහෙම බැරිද? බුදුහාමුදුරුවෝ කිව්වා පුබ්බේව මේ සම්බෝධා අනබි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේව. මම මගෙම්ම මේ ගමනේදී භව උදුරා දමන පරිේශණයක් කළා. අර දැන් බැරි වෙලාවත් දීපංකර බුදුහාමුදුරෝ ගාවදී නිවත විවරණ ගත්ත අර සුමේද තාපසතුමා බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවනම් අරිය ධර්මය, අරිය මඟ, අරිය සීලය, අරිය සමුදේ නිරෝධය ඇහුවනම් ආයි බුදු වෙන්න බෑ ගෞතම බුදුහාමුදුර හැටියට. එතකොට මොකද කළේ? අර නියත විවරණ ගන්න අවශ්‍යතාවයට පමණක් එතෙන්ට ඇවිල්ලා නියත විවරණ ගත්තා, බණ අහන්න ගියේ නෑ. ඊට පස්සේ අවසාන වශයෙන් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අර ගටි කාලයි ජෝතිපාලයි. දැන් ජෝතිපාල තමයි
ගෞතම බුදුහාමුදුරුව ඇටියට උපදුනේ. ගටිකාර ගිහිල්ලා බණ අහලා මගපල ලැබුවා. ජෝතිපාලව එක්කන් යන්න බැරි වුණා එයාලුට. පස්සේ නියත විවරණ ගන්න විතරක් ගටිකාර ජෝතිපාලව එක්කන් ගියා. නියත විවරණ ගත්ත මිසක් බණ ඇහුවේ නැහැ. බණ ඇහුවා නම් මොකද වෙන්නේ? බණ අහන්නේ නැහැ. ඒක ධර්මතාවයක්, ඒක නියාම ධර්මයක්. තව බුදුවරයෙකුගෙන් දැන් නියත විවරණ ගත්තට පස්සේ තමන්ම සොයං භූ ඥානෙන් පරප්‍රත්‍ය සහිතව තමන් බව උදුරා දමන ක්‍රමය මඟ පිළිවෙත තමන්ම හොයාගන්න, මතු කරගන්න, ලෝකයට දේශනා කරන, කියා දෙනවා. නැතුව ඒකනි කිව්වේ සොයං භූ ඥානෙන්ම පරප්‍රත්‍ය සහිතවමයි සියලු ලෞතුරා බුදුවරුන්. හැබැයි පසේ බුදුවරුන් එහෙම නැහැ, අරහත් බුදුවරුන් එහෙම නැහැ. සියලු අරහත් බුදුවරුන් ඒ ලෞතුරා බුදු කෙනෙකු දේශනා කරපු පටිච්චසමුප්පාද ධර්මය තේරුම් අරගෙන දැනගෙන ඒ මඟ අනුගමනය කළ ඒක අහලා මඟපල් ලබන්නේ. ඒකනේ. නමුත් මහායාන ධර්මයේ එහෙම එකක් නැහැ. මහායාන ධර්මයේ තියෙන්නේ එක යානියයි. මහායානෙ. ඒ කියන්නේ ලෞතුරා බුද්ධ යානය මිසක පච්චේක බුද්ධ යානයක් හෝ අරහත් බුද්ධ යානයක් තුන්තරා බෝධියක් එතන නැත. ඒක නිසා මේ කුසලයේ වැඩන්නේ නැහැ පින්කම් කරන්න ඕන. පින්කම් කරන්නේ මොකද්ද? අර මතු බුදු වෙන්න. ඒකම කියා දුන්නා. ඒක නිසා මහායානය කියන එක සම්පූර්ණයෙන්ම ලෞතරා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු උතුම් නිර්මල ධර්මය කන පිට ගහලා තුන්තරා බෝධිය එකට ගහලා මහායානයක් කියා දුන්න වැරදි දෙයක්. නමුත් ඒක තමයි අද වෙන විට මේ හෙළවීමේ සියලු සම්මත පන්සල් වල හාමුදුරුවෝ කරන කියන වත්පිළිවෙත් වල සියලු කියන දේවල් වල අර්ථය 95% මහායාන සංකල්ප අඩංගුව තියෙනවා මිසක් මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ නිර්මල මේ නිවන් මඟ මතු කරන ධර්මයක් මතුුනේ නැහැ. මේක අපි මතු කරන අවුරුදු සිය ගණනක් 1800ක් පමණ මේක වැහුණා, මග වහලා තිබුණා. මේක වැහුණ එක මතු කරලා දෙන එක තමයි, දුන්න එක තමයි මේ කලේ. හොඳයි, අහන්න ඉන්ටර්නෙට් එකෙන් පස්සේ.